Right, wow, that's Sadrim Pligano Magi KO plus up YouTube channel. This Supurdu Pardi Ogulong me latest me FD rate sambando then what can a video malawi tawat latest me update yak sambando time me video king arangin tirne kare iting Lankawi Anke ke Raj Bank wana NSB bank ek hema netam ogulu hamadina dana jatik itri kirime bank we eyalage latest me FD rate sambandawa ee dinedi එයාලගේ වෙබ්සයිට් එක අප්ඩේට් වෙලා තිබ්බා. ඉතින් ඕගොල්ලොන්ට දැනටමත් දන්න පුද්ගලයොත් ඇති ටිකක් බෑඩ් නිවුස් එකක් තමයි කියන්න තියෙන්නේ. ඉතින් එයාලගේ සුපිරිම තැන්පතුවක් තිබ්බා මාස 4ක් කාලයක් සඳහා අනුමුලා දීලා තියෙන මේ තිනම මම ඒ සම්බන්ධව කරපු කලින් වීඩියෝ එකේදී මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ මාස 4ක කාලයක් සඳහා 122 ක රේට් එකක් ලබා දීලා තිබ්බා. ඉතින් රුපියල් 105ක අවම තැන්පතු මුදලකින් ආරම්භ වන තැන්පතුවක් සඳහා දැන් මේ වෙනකොට මෙයාලගේ අප්ඩේට් උණු ලේටස්ම රේට්ස් වල මේ කියන මාස 4 තැන්පතුව දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තැන්පතුව මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනිකුත් ඩිපොසිට්ස් වල රේට්ස් නම් ඒ ආකාරයෙන්ම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ මේ හඳුන්වලා දීලා තිබ්බ විශේෂ තැන්පතුව රුපියල් 105කින් ආරම්භ වන විශේෂ ස්පෙෂල් ඩිපොසිට් එකක් දීලා තිබ්බ ස්පෙෂල් ඩිපොසිට් රේට් එකක් දීලා තිබ්බ තැන්පතුව මේ වෙන විට අවසන් වෙලා තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ NSB බැංක් එකේ ලේටස් මේ FD රේට් සම්බන්ධව. ඉතින් ඕගොල්ලන්ට නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙන්නේ නැති මේ ඉදිරියේදී FD රේට්ස් අඩු වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ කියන දේ සම්බන්ධව තමයි හැම කෙනෙක්ම කතා වුණේ. ඉතින් ඒක තවදුරටත් පිළිවිමු කරමින් මෙන්න ලංකාවේ අංක එකේ රාජ්‍ය බැංකුවක් වන NSB බැංක් එකත් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තිබ්බ සුවිශේෂී පොලි අනුපාතය අඩු කරලා තිනවා. මම ඔයාලගේ දැනුවත් වීම සඳහා දැන් මේ වෙනකොට මෙයාලගේ තියෙන රේට් සම්බන්ධව කෙටියෙන් කියාගෙන යන්නම්. මේගොල්ලන්ගේ මාස 60ක් කාලයක් සඳහා හඳුන්වලා දීලා තියෙන තැන්පතුවට අවම තැන්පත මුදල් රුපියල් ලක්ෂයකින් ආරම්භ කළ හැකි. ඒ තැන්පතුවට කල්පිරීමේදී 15.5ක රේට් එකක් ලබා දෙනවා. ඒත් එක්කම මාස 60 තැන්පතුවට වා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා නම් ඒ තැන්පතුවේ අවම තැන්පත මුදල විදිහට වාර රුපියල් 150ක් තැන්පත් කරන්න වෙනවා. එතනදී ඔයාට 14.5ක රේට් එකක් ලබා දෙනවා. ඒ වගේම මාස 36 තැන්පතුවට වා කල්පිරීමේදී පොලිය ගන්න දානවා නම් 15ක රේට් එකක් ලබා දෙනවා. එතනත් අවම තැන්පත මුදල වෙන්නේ රුපියල් 25000ක්. ඒත් එක්කම මාස 36 තැන්පතුවට වා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න දානවා නම් 14.25ක රේට් එකක් ලබා දෙනවා. එතනත් අවම තැන්පත මුදල විදිහට රුපියල් 150ක් දැමිය යුතුයි. ඒත් එක්කම මාස 24 හැමදාම නැත්තම් අවුරුදු දෙකේ තැන්පතුවක් තියෙනවා මේගොල්ලන්ගේ. එතනදී කල්පිරීමේදී වා පොලිය ගන්න නම් 14.75ක රේට් එකක් ලබා දෙනවා. එතන අවම තැන්පත මුදල රුපියල් 1000යි. ඒත් එක්කම අවුරුදු තැන්පතුව එහෙම නැත්නම් මාස 12 තැන්පතුවට ඔයා කල්පිරීමේදී පොලිය ගන්න ඩිපොසිට් එකක් දානවා නම් මේගොල්ලෝ දැන් මේ වෙනකොට දෙනවා 12ක රේට් එකක් ලබා දෙනවා. ඒත් එක්කම අවම තැන්පත මුදල විදිහට රුපියල් 1000ක් දාන්න ඕන. 1000කින් තමයි මේක ඕපන් කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මාස 12 තැන්පතුවට මාස 12 තැන්පතුවක් ඔයා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවා නම් 11.75ක රේට් එකක් ලබා දෙනවා. එතන අවම තැන්පත මුදල විදිහට රුපියල් 25000ක් දාන්න ඕන. ඒත් එක්කම මාස 6 තැන්පතුවට කල්පිරීමේදී මාස 6 තැන්පතුව කල්පිරීමේදී ඔයා පොලිය ගන්නවා නම් 14.75ක් රේට් එකක් ලබා දෙනවා. ඒත් එක්කම අවම තැන්පත මුදල විදිහට රුපියල් 1000කින් ඕපන් කරන්න පුළුවන්. ඒත් එක්කම මාස 3 තැන්පතුව මේ මෙතන බලාගන්න පුළුවන්. මම කිව්වා වගේ මාස 4 තැන්පතුව දැන් මේ වෙනකොට නෑ මේගොල්ලන්ගේ. මාස 3 තැන්පතුවට කල්පිරීමේදී පොලිය ගන්න ඔයාට 15ක රේට් එකක් ලබා දෙනවා. එතනත් අවම තැන්පත මුදල රුපියල් 1000යි. මාස එකත් මේගොල්ලන්ගේ තැන්පතුවක් තියෙනවා. එතනත් 13.5ක රේට් එකක් ලබා දෙනවා. එතනත් අවම තැන්පත මුදල විදිහට ඕගොල්ලන්ට රුපියල් 105කින් තමයි මේක ඕපන් කරන්න හැකියාව තියෙන්නේ. ඒත් එක්කම දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සීනියර් සිටිසන් ලගේ ඩිපොසිට්ස් වගේකුත් තියෙනවා මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එක කෙටි කරන්න ඕනේ හින්දා ඕගොල්ලන් ඩිස්ප්ලේ කරන්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ හරිය පෝස්ට් කරලා බලන්න පුළුවන්. මෙතන මේගොල්ලන්ගේ තවත් තැන්පතුවක් තියෙනවා මේ සීනියර් සිටිසන් කෙනෙක්ට ටිකක් වැදගත් වෙන මේගොල්ලන්ගේ හඳුන්වලා දීලා තිනවා NSB සීනියර් සිටිසන් අර උපරිම රුපියල් 115ක් දක්වා සීමාවකට යටත්ව හඳුන්වලා දීලා තියෙන තැන්පතුවක් තියෙනවා. මේක කලින් රජයෙන් හඳුන්වලා දීලා තිබ්බ තැන්පතුවක්. ඒක නමුත් ඒක රජයෙන් අහෝසි කළා. ඒ වෙනුවට NSB බැංක් එකත් විශේෂ තැන්පතුවක් හඳුන්වලා දීලා තිනවා. එතනදී
වකල් පිරීමේදී පුලිය ගන්නවනම් 15% රේට් එකක් ලබා දෙනවා. ඒත් එක්කම අවම තැන්පතු මුදල විදිහට රුපියල් 25,000ක් දාන්න ඕන. එතන තව තැන්පතුවක් තියෙනවා. ඒ වගේම සීනි සිටිසන්ලට හඳුන්වලා දීලා තියෙන මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්නවනම් 14.06ක රේට් එකක් ලබා දෙනවා. එතන තවම තැන්පතු මුදල විදිහට රුපියල් 25,000කින් තමයි ඔයාලට මේ තැන්පතුවත් ඕපන් කරන්න හැකියාව තියෙන්නේ. සඳහන් කළ යුතු විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔයා දැනටමත් මේ NSB බැංකුව හඳුන්වලා දීලා තිබ්බ මාස 4 තැන්පතුවක් 22 රේට් එකට ඕපන් කරලා තිබ්බ කෙනෙක් නම් ඔයාට ඒ ලැබෙන පොලි ප්‍රතිශතයේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. මින් ඉදිරියට තමයි අලුතෙන් FD එකක් ඕපන් කරන්න කෙනෙක් හිතන් ඉන්නවා නම් ඒ කියන කෙනාට තමයි මේ අවස්ථාව නොලැබෙන්නේ. ඉතින් දැනට ඔයා ඕපන් කරලා තියෙන කෙනෙක් නම් ඔයා බය වෙන්න එපා. ඔයාට ඒ ආකාරයෙන්ම ඒ තැන්පතු මුදල හම්බ වෙයි. එක වෙනසක් තියෙනවා මේ 2023 ජනවාරි ඉඳන් ක්‍රියාත්මක වුණා withholding tax එක නැවත වතාවක්. ඉතින් ඒ tax එක ඔයාට අඩු වෙලා තමයි ඔයාට ලැබෙන පොලිය මත 5% රේට් එකක් අඩු වෙලා තමයි ඔයාට ඉදිරියේදී පොලිය ලැබෙන්නේ කියන දේත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ NSB බැංක එකේ ඔයා මෙතන මම මේ සඳහන් කරපු deposit එකක ඔයා මුදල් තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට කොච්චරක් පොලිය ලැබෙනවද කියලා ගන්නේ කරගන්න තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න ඕවා. ඩිපොසිට් ගන්න බලාපොරොත්තු වෙන amount එකත් ඒ වගේම ඩිපොසිට් එක මොකක්ද කියන එක සම්බන්ධව මම ඔයාලට reply එකකින් ඔයාලට පොලිය කොච්චරක් ලැබෙනවද කියන දේ සඳහන් කරනම් අනිවාර්යයෙන්ම tax එකට අඩු වෙලා ඒත් එක මතක තියාගත යුතු තවත් කාරණාවක් තියෙනවා. ජේෂ්ඨ පුරවැසියෙක් නම් ඔයාට මේ කියන tax එක අදාළ වෙන්නේ නැහැ. ඔයාට පොලිය ආදායම රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලිය ආදායමක් නම් ලැබෙන්නේ. නමුත් මේ දින කිහිපයේදී ඔයාට ඉන්ට්‍රස්ට් එකක් ලැබුණා නම් මන්ත්‍රී ඉන්ට්‍රස්ට් එකක් ලැබුණ කෙනෙක් ඉන්නවා නම් ජේෂ්ඨ පුරවැසියෙක් වුණත් ඔයාගෙන අනිවාර්යයෙන්ම කැපෙන්න ඇති කියලා හිතනවා මම මේ කියන withholding tax එක. මොකද දන්න විදිහට තාම බැංකු අතර මේක හරි ආකාරව සර්කියුලර් එකක් විදිහට මේක ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද මං හිතන්නේ බැංකු වල තාම ඒ සර්කියුලර් එක අවුට් වෙලා නැතුව ඇති. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියන දේ සම්බන්ධව. ඒත් එක මතක් කරන ඔයාලත් දැනටමත් ඔයා සීනියර් සිටිසන් කෙනෙක් නම් ඔයාගෙනු ටැක්ස් එක කැපුණා නම් මොකද්ද ඒ බැංකුව කියන දේ සම්බන්ධව කමෙන්ට් එකකින් මෙන්ෂන් කරන්න. ඒතර අපිට දැනගන්න පුළුවන් මේ කියන බැංකුවේ තාම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන දේ සම්බන්ධව. ඉතින් අවසාන වශයෙන් මම මේ NSB බැංක එකේ ක්‍රෙඩිට් රේටින් එක ගැන සම්බන්ධවත් කතා කළ යුතුයි. NSB බැංක එකේ තියෙනවා AAA ක්‍රෙඩිට් රේටින් එකක් තියෙන. මොකද ලංකාවේ අංක එකේ රාජ්‍ය බැංකුවක් වන හින්දා ඉතින් රාජ්‍ය ආරක්ෂාවක් සහිත හින්දා මෙයාලගේ ක්‍රෙඩිට් රේටින් එක සම්බන්ධව ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙනම් AAA රේටින් එකක් තියෙනවා. ඕගලන්ට බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් යෝජනා කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වගේ දැනටමත් රේට්ස් අඩු වුණ බැංකුවක් මූල්‍ය ආයතනයක් පිළිබඳව ඕගොල්ලෝ දැනටමත් දන්න තොරතුරු තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ මොකද්ද බැංකුවේ නම කියන දේ සම්බන්ධව කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට අපිට ඒ ගැනත් ඉදිරියේදී කතා කරන්න පුළුවන්. ඉතින් මේ channel එක ඕගොල්ලන්ට ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙයි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගාම වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට thank you very much.